හොඳයි නම් මේ පින්දු සිල් දෙනම සාදුකාරයක් පවත්වන්න. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි, වර්ෂ 2019 ජූලි මාසෙ 30 වනදා වේලාව දහවල් 1:30 වෙලා තිනවා. මේ මොහොතේ මේ ස්වාමින් වහන්සේ වැඩ වාසය කරන මේ පාන්දුරේ අලුබෝ මුල්ලේ ඉන්නත් මහත්මයෙකුට අයත් ඔවුන්ගේ පවුලේ සියලු දෙනා එකතු වෙලා මේ ස්වාමින් වහන්සේට මේ වස්සාන ඍතුව වීකියු වැඩ වාසය කිරීම සඳහා සාංගිකව පූජා කරන ලැබුවා වූ භූම්භාග්‍ය සහ ඒ නිවාසය තමයි මේ අවස්ථාවේ පාදක වෙලා තින්නේ. ඒ ස්ථානයේ මුල් කරගෙන තවත් පින්වත් මහත්මීන් දෙපලක් මේ අවස්ථාවේදී එලෝතුර මාමෑණි අනන්තව සම්මා සම්බුදුපියාණන් වහන්සේලා සදාකාලිකව නිවී සැනසුනා වූ නිවන සොයා ගමන් කරන්නා වූ මාර්ගය තුළ තමා මේ වනට කොයි ආකාරයෙන්ද නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නමින් ඉන්නේ කියන, නිවනට නැවත නැවත බැසගන්නමින් ඉන්නේ කියන මෙන්න මේ තමන්ගේ විදර්ශනාවේ තොරතුරු ඉදිරිපත් කර ගැනීම සඳහා අවස්ථාවක් උදා කරගෙන තිනවා. එසේ උදා කරගෙන තින්නේ Skype තාක්ෂණය පාවිච්චි කළ Skype තාක්ෂණය හරහායි. මේ ස්වාමින් වහන්සේ වැඩ වාසය කරන ආරණ්‍ය සේනාසන කුටියට පැමිණලා නෙමෙයි, ඒ පින්වත් මහත්මීන් ඉන්නා වූ ස්ථානයේ ඉඳගෙන ස්ථානා වූ රටවල් ඉඳගෙනයි ඒ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට අතිරේකව මේ ස්ථානයට ඒ නිවාසයේ අයිති පින්වත් මහත්මයා පැමිණලා ඉන්නවා. ඒ මහත්මයා මේ අවස්ථාවේ රැඳිලා ඉන්නේ ඒ පින්වත් මහත්මීන්ට මේ කාර්ය කිරීම සඳහා උපාසක මහත්මයාගේ දායකත්වය අවශ්‍ය නිසා අන්නේ කාර්ය සම්පූර්ණ කරන්නයි ඒ මහත්මයාත් මෙහෙට වාර්තා කළ තින්නේ. තමුළුත් මේ මාර්ගයට අනුගත වෙන්න විර දරනවා. ඒ සඳහා ධර්ම ශ්‍රවණය කළා, භාවනාව විදර්ශනාව කරනවා, ඒක අධ්‍යයගීම් තියෙනවා. අන්නේ නිසා මේ මාර්ගය තව තව දියුණු කරගන්න වේගවත් කරගෙන ඉස්සරහට යන්න ඒ මහත්මයා බලාපොරොත්තු වෙනවා. මේ පින්නතුන් හරහා මේ පින්නත් මහත්මින්නරා සිදුවන්නා වූ සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් තමන්ටත් අවශ්‍ය යම් යම් ධර්ම කරුණු ඒක රාශි කරගන්න ඒ මහත්මින්ට උදව් කරන අතරතුර ඔබ තමයි මේ අවස්ථාවේ සිද්ධ වෙලා තින්දේ. නිසා මේ ස්ථානයේ මේ මොහොතේදී මුළු ලෝකයාටම ධර්ම දේශනා කරන්නා වූ සංදිස්ථානයක් බවට පත් වෙලා තිනවා. ඒ මුළු ලෝකයාටම බණක් කියවෙන අවස්ථාවක් මේ ස්ථානයේ ඉඳලා සම්පාදනයට අවශ්‍ය සියලු හේතුපත්‍ය ශ්‍රද්ධ ධර්මතාවය විසින් සකස් කළා තියෙන නිසා අන්නේගේ ප්‍රතිඵලයක් තමයි මේ වෙලාවේ තින්නේ. ඒ නිසා ලෝකයා පුරු ඉන්නා වූ සංසාරයෙන් ඈතරීමට වෙර දරන්නා වූ සංසාරයෙන් ඈතරීමට වෙර දැරිය යුතුයි කුසල් පහළුවේ ඇත්තා වූ එසේ කුසල් පහළුවේ ඇත්තා වූ කුසල් අධිකුසල් බවට පරිවර්තනය කර ගැනීමට ඡන්දේ පහළුවේ ඇත්තා වූ ලෝකවාසී සියලු පින්නතුන්ට මේ අවස්ථාව උදා වෙලා තින්නේ. සංසාරයෙන් ඈතරීම සඳහා ඒ ලෝතුර අමාමෑණී අනන්ත සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අතර අවසානට ලෝකයට පහළ වුණා වූ අමාමෑණි සම්මා සම්බුදු ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් පිහිටුවා දානට දුනා වූ මේ මොහොතේ ජීවමාන සම්බුදු ශාසනය තමා තුළින් ජීවමාන බව අත්දැකීමටයි මේ උත්සාහ කරන්නේ. අන්නේ උත්සාහ කරන්නා වූ ලෝකවාසී සියලු දෙනාට ධර්මය නිරෝධ වෙන අවස්ථාව තමයි. ඒ ධර්මය නිරෝධ කිරීමට තමයි මේ මහත්මින් කීපවර සූදානම් වෙලා ඉන්නේ. තොරතුරු වාර්තාවන ආකාරයට මේ අවස්ථාවේදී මහත්මින් දෙපලක් සම්බන්ධ වෙලා ඉන්නේ. තව ඉදිරියේදී සම්බන්ධ වෙන බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ ඔන්නෝ ආකාරය නිසා මේ අවස්ථාවේදී දිබ්බස දෙවිඳුනුත් අවදි වෙලා එයත් සූදානම් වෙලා ඉන්නවා. මේ ස්ථානීය පිරිවරාගෙන මුල් කරගෙන එයාටත් පුළුවන් වෙලා තියෙනවා තමන් ඉන්නා වූ දේ විමාන වල ඉඳගෙන ඊවයින් පහලට බැහැලා එයාට ඊට වඩා එහාට බණගින්න බැරි බව මම දන්නවා. පහලට බැහැලා තමන්ට සුසු ආකාරයකට ධර්මයේ ශ්‍රවණය කරා.
උන්නේ ධර්මය ශ්‍රවණය කරන් ලෝකයාට අවස්ථාව ලැබෙනවා. මේ මොහොතේ ඉඳලා තවත් අවුරුදු 2300 නෝඩු කාලයක් ලෝකයා පුර තුර තුල මේ ධර්මයේ තියෙන්න පුළුවන්. ඒ සඳහා YouTube ජාලය අදාළ කාර්යභාරය කරට අරගෙන තිනවා. මේ අවස්ථාවේ එක වාර්තා කරගන්නවා. ඒක නැවත නැවත ඉදිරිපත් කරන හැකි වෙන ආකාරයට ගබඩා කරගෙන නැවත නැවත ඉදිරිපත් කිරීම කරනවා. ඒ අය දැනුවත් හෝ නොදැනුවත් මේ ධර්ම කාර්ය සඳහා අතිවිශාල සේවයක් කරනවා. උන්නේ ආකාරය තමයි හේතුඵල සකස් වෙලා තින්නේ. උන්නේ හේතුඵල කියන ධර්මතාවය වාගෙන තමයි මේ පින්නතුන් යන්නේ. මේ වට වාර්තා වෙලා තිබෙනව තොරතුරු වලට අනුව සම්බන්ධල ඉන්නව පින්නත් මහත්මින් අන්නේ ආසන්නයට ළඟා වෙමින් ඉන්න බවටයි තොරතුරු මේ වනිට වාර්තා වෙලා තියෙන්නේ. බලමු මේ අවස්ථාවේ කොයි ආකාරයෙන්ද ඒ අයගේ තොරතුරු වාර්තාවන් ඉදලා ඒ ස්ථානට ළඟා වෙලා තියෙනවද ධර්මතාවයේ හරියටම අධ්‍යක්ීමේ මට්ටමකට උසස් වෙලා ගොනු වෙලා තියෙනවද ඔය ආකාරයෙන්ද தত্ত্বය විනාශ වෙලා තියෙන කියලා උන්නේ තොරතුරු පරීක්ෂා කිරීමට තමයි මේ මාත්මින් ඉන්නේ. අපි ඒ නිසා තවත් කාලේ ස්වාමින් වහන්සේ පාවිච්චි කළේ නැහැ. මේ මාත්මින් ලබා දෙන්නයි තින්නේ. තව මාත්තු ධර්ම විරුද්ධ ආර්දනා කරනවා. ඒ පින්වත් මාත්මින්ට තම තමන්ගේ තිබෙනා වූ අධ්‍යක්ීම් සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත් කළ ලෙස මාත්තු ධර්ම ගෞරවයෙන් යුතුයි. ආරෙන් කරගෙන ගියා කාට කරන්න කියලා කියන් තින්නේ. බලමු ඊළඟ නෝන්ට තමන්ගේ කමඩන් ඉදිරිපත් කරන්න කියලා කාලය ගත වුණත් කරන්න දෙයක් නැහැ. අවසරයි සමන වහන්සේට නමස්කාරය වේවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස වහන්සේට මගේ නමස්කාරය වේවා. අවසරයි මහත්මයාගේ මහත්මාගේ ස්වාමීන් වහන්ස දැන් කියන අත්දැකීම තමයි සංඥාතර වයිබ්‍රේෂන් ස්වභාවයේ තුර ලෙස අත්දකින්නවා ස්වාමීන් වහන්ස. ඒකේ සංසිඳීමක් විදියට ස්වාමීන් වහන්සේ ගුහාවක් වගේ ස්වභාවයකට යනවා ස්වාමීන් වහන්සේ එපමණයි. එතන ඔය භාවනා අධ්‍යක්ීමක් විදියට මේ පොදු අධ්‍යක්ීම් ස්වභාවය දෙන්නේ ඔය. අවසරයි තනස පොදු අධ්‍යක්ීම් ස්වභාවය ස්වාමීන් වහන්සේ. භාවනාවේ පොදු අධ්‍යක්ීමද එහෙම නැත්නම් භාවනාව ධර්ම ශ්‍රවණය දිනදා වැඩ ඔක්කොමද එහෙම නැත්නම් කීපයක්ද? එදිනෙදා වැඩ කියන්නේ සංසද වැඩ කරනකොට නෙවෙයි සංසද, ඒ කියන්නේ ඔෆිස් එකේ ඉඳගෙන ඒ වගේ වැඩ කරනකොට ඒ ස්වභාවය අත්දකින්නවා ස්වාමීන් වහන්සේ. එදිනෙදා වැඩ විදියට ගත්තොත් වෙන වැඩවලත් අත්දකින්න ධර්ම ශ්‍රවණේ. ධර්ම ශ්‍රවණේ ස්වාමීන් වහන්සේ අත්දැකීම තියෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ අවස්ථා තුනේම තියෙනවා අත්දැකීම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ අර මොකක් තමන්ට අවබෝධයෙන් තමන්ගේ ආර්ය මාර්ගය පිළිබඳව සාදයක් අගච්චව ගොඩක් ගිය නිසා ඒවට තමන්ට යම් අන්තර දෙයක් තුල ඇති මේ වෙලට. එහෙමයි ස්වාමීන් වහන්සේ. සියුම් අව අත්දකින්නවා කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ මානසිකාරවල ගැටලුවක් නැතුව සියුම් ස්වභාවයක ඉන්නවා කියන එක තමයි ස්වාමීන් වහන්සේ. අවබෝධය ඒ කියන්නේ සංසිඳීම දිශාවට හැරිලා කියන එක ස්වාමීන් වහන්සේ. සංසිඳීම? ඒ කියන්නේ සංසිඳිලා නැහැ සංසිඳීම සංසිඳින ඒ ඩිරෙක්ෂන් එකට හැරිලා කියන එක ස්වාමීන් වහන්සේ. සංසිඳීමේ ඩිරෙක්ෂන් එකට හැරිලා සංසිඳීම වෙලා නැහැ නමුත් සංසිඳීමේ ඩිරෙක්ෂන් එකට හැරිලා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකෝ සංසිඳීමේ ඩිරෙක්ෂන් එකට හැරිලා කියන්නේ කීයට සාක්ෂි දීපත් කරනවා? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ගොඩක් ප්‍රකට වෙන්නේ අර වයිබ්‍රේෂන් කියන ස්වභාවය ඌර ලෙස ඒක සංසිඳීමක් විදියට ස්වාමීන් වහන්සේ අර ගුහාවක් වගේ අවකාශයක් වගේ ස්වභාවයක ඉන්න අවස්ථා ගන්න වැඩි වෙලා කියන එක තමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කියන්නේ වයිබ්‍රේෂන් එකෙන් ගුහාවකට යනවා. ඒකේ නිරෝධය කියන්නේ එතකොට ভাইබ්‍රේෂන් එක සංසිඳිලාද ভাইබ්‍රේෂන් එක වෙනක් එකක් බවට පරිවර්තනය වෙලාද? නේද සංසිඳීම අධ්‍යක්ෂක කොහෙන්ද? ඒ කියන්නේ ভাইබ්‍රේෂන් එකෙන් පස්සේ සංසිඳිලා දැක්කද එහෙම නැත්නම් ගුවාවෙන් පස්සේ සංසිඳිලා දැක්කද? කොහෙද සංසිඳීම පැත්තට හැරෙන්නේ? ඒක
එහෙමයි සෙන්ට වයිබ්‍රේෂන් එකෙන් පස්සේ තමයි ගුහාව කට පරිවර්තනය වෙන්නේ තමයි. ඒ කියන්නේ වයිබ්‍රේෂන් කියන එක සංසිඳුණා. එහෙනම් තව වයිබ්‍රේෂන් කියන එක ගුහාව බවට පරිවර්තන වුණා. ඒ කියන්නේ සෙන්ට වයිබ්‍රේෂන් කියන එක පොඩි වෙලා ගිහිල්ලා වගේ සාමාන්‍යයෙන් පොඩි වෙලා ගිහිල්ලා ගුහක් වුණා. එහෙමයි සාමි. එහෙමනම් එතකොට ඒ කියන්නේ නිත්‍ය සංඥාවද අනිත්‍ය සංඥාවද? නිත්‍ය සංඥාව. يعني ভাইබ්‍රේෂන් එක කියන එක තියෙනවා. ভাইබ්‍රේෂන් එක පොඩි වෙනවා. පොඩි වෙලා ඉරලා ඒක ගුහක් වෙනවා. එහෙමයි සාමි. ඒ කියන්නේ ඒක නිරෝධය දැකලා ඊට පස්සේ සාන්ත ගුහාවක් වගේ ස්වභාවයක් ඒ තමයි තෝරේ. ඒ කියන්නේ ভাইබ්‍රේෂන් එකේ Nirodhe දැකලාද දැකලා නැද්ද? Nirodhe දැක්කලා දන්නේ තවනාසෙක. අත්දැකීම අහන්නේ දන්නේ නෝනනේ භාවනා කරේ වෙන කවුරුද භාවනා කරේ? මේක එහෙනම් කායේ භාවනා කරපු කෙනා අහන්නේ දැන් කොල්ලෙක්ද? ඒ කියන්නේ ভাইබ්‍රේෂන් එක නැති වෙච්ච වෙලාවක තමයි සාහනතුවාරකක් දැක්ින්නේ. ভাইබ්‍රේෂන් එක නැති වෙලාවේ ගුහාවක් දකින්නවා. එහෙම ෆීලින් එකක් තමයි තියෙන්නේ සාහනතුවාරක. ඔය එතකොට ඒ කියන්නේ එතකොට එක සැරේ දෙකක් දකින්න පුළුවන් දරුවන්ට. එහෙනම් මොකද එතන වෙලා තියෙන්නේ? ඒකයි නිත්‍ය සංඥාවට ගිහිල්ලා නිත්‍ය සංඥාවට ගියේක හරි සංඥාවට ගියේක නෙමෙයි දැන් ඔතන වෙලා තියෙන මොකද්ද කියලා අහන්න බලන්න බෑ. ඒකෝ දැන් නිත්‍ය සංඥාව නැති කරගන්න අපි වක්ක මොහොන්න බෑ ඔබට. මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ නිරෝධය අත්දැකලා නැහැ. නිරෝධය අත්දැකලා නැතුව නෙමෙයි නෝන ඔතන තියෙන ওই අත්දැකීමේ කොටස් දෙක අල්ලලා නැහැ ඔතන. අන්න ඒකයි. ඔය දැන් අපි බලමු මර නෝන ඉන්නවා ඇන්දල එකනෝනකින් ගිනවන්න පුළුවන්. ඔක සාකච්ඡාවට අදාළ පොයින්ට් එක ගිනවන්න තියෙනවා. ඉන්නෝන පොඩ සාකච්ඡා කරන්නේ දැන් නෝන තේරව නේද මෙතන තියෙන මේ ඔය ඉදිවත් කිරීම තිබෙනව තේරව නේද? එහෙමයි සාමස්තරයි. පොඩ උපදේ එහෙමයි. මහත්මිය මම මෙහෙම කියන්නේ දැන් මහත්මිය ভাইබ්‍රේෂන් කියලා කොටසක් කියනවා. ඊට පස්සේ අර ගුහාව කියන කොටස කොහොමද මහත්මිය එතන විස්තරේ කියන්නේ ගුහාව කියන එක කියන්නේ මොකද්ද එතන අත්දැකීම? එහෙමයි මහත්මිය නිකන් නිකන් වැක්කියුම් එකක් ඉන්නවා වගේ මහත්මිය. එහෙමයි කියන්නේ නිකන් ඒ කියන්නේ එතන මහත්මියගේ දැන් මගේ දැන් ভাইබ්‍රේෂන් එක කියන එකේ මහත්මියගේ කාමරාග පටිකරාග වල தත්ත්වය මොකද්ද? එතන මහත්මිය කාමරාග පටිකරාග தත්ත්වය සියුම් ස්වභාවය මහත්මිය. ඒ කියන්නේ එතන මහත්මියට මොන හරි දැනෙනවද? ඒ කියන්නේ දැනෙනවා. දුකක් හෝ සුඛක් දැනෙනවද එතන? ඒ ভাইබ්‍රේෂන් එකේ. එහෙම දැනෙන්නේ නැහැ මහත්මිය. එතන ටේස්ට් එකක් නැති ස්වභාවය. ටේස්ට් එකක් නැහැ මහත්මිය. නමුත් එතන අර දැනෙන නිසා නිකන් ලෝකෙත් එක්ක එකතු වෙනවා එහෙම එකක්. එහෙමයි. එතකොට දැන් ඔය මොකද්ද මහත්මිය අවකාශයේ මේ වාතය කියලා මොකද්ද මහත්මිය දෙට කිව්වේ නෑ ගුහාව. එතකොට මේ ගුහාවේ මොකද්ද එතන කාමරාග පටිකරාගවල? ඒ කියන්නේ එතන කොහොමද දුක සුඛ මොන හරි එහෙම දැනෙනවද මහත්මියට? අරකයි මේකේ අතර මොකද්ද වෙනසක්ද තියෙන සමානකමක්ද? ভাইබ්‍රේෂන් එකේ ගුහාවයි වෙනස. මොකද්ද වෙනස? ඒක නිකන් අර ඕපන් ස්පේස් වගේ අවසරයි. සෝරි සමාවෙන්න. ඒ කියන්නේ අවකාශයට මේ වෙලා වගේ මහත්මිය. ඔව්. ඒ වගේ. ඒ කියන්නේ ආකාශ සංඥාත් ඒ වගේ මහත්මිය. අපට ভাইබ්‍රේෂන් කියන එක නිකන් ඔව්. ගොරෝසුයි. නෑ මම හරි මහත්මිය ඒකේ නිකන් කාමරාග පටිකරාග தත්ත්වය මොකද එතන? ඒ කියන්නේ ඔය ගුහාවේ එතන මහත්මියට අරකට වඩා මොකද්ද තියෙන වෙනසක් කිව්වනේ? ඒ වෙනස ඒ දෙකෙන් කියන්න පුළුවන්ද? ඔව් කාමරාග පටිකරාග ඒ දෙකත්
එක්ක සම්බන්ධ කරාම ඒක සියුම් අරකට වඩා. සියුම් කියන්නේ මොකක්ද? සියුම් මේ කියන්නේ කොහොමද ඒක? දැන් ඒ කියන්නේ අරකේ මහත්මියට මොන හරි දැනීමක් තියනවාද ভাইබ්‍රේෂන් එකේ? ඔව් දැනීමක් තියනවා මහත්මිය. එතන මේකේ මොකක්ද? මේක නිකන් ඒ කියන්නේ සංසිඳීමක්. ඒ කියන්නේ ඒකේ ඒ කියන්නේ මහත්මිය මම මෙහෙම කිව්වොත් එතන දැන් මහත්මිය ඒ දේ මොන හරි දෙයක් process එකක් තියනවා. ඒකෙන් ඒ කියන්නේ ඒකෙන් මහත්මිය හානියක් වෙනවාද? ඒ කියන්නේ ඒ දෙක එනකොට ඒ කියන්නේ මොන හරි දකින්නකොට මහත්මියට ඒ කියන්නේ නෑ හානියක් නෑ මහත්මිය. ඒ කියන්නේ වෙනස් නොවෙන ස්වභාවය. ඒ කියන්නේ මම වෙනස් නොවි ඉන්නවා. එතන අරකේ තියනවාද එහෙම? එතන ඒ කියන්නේ අරකේ එහෙමනම් වෙනස් වෙනවද? මම ඒක මහත්මිය නිකන් එතන නිකන් අර කියන්නේ ආපලන් එතනට අනුගත වෙන්න වේගෙ වැඩි මහත්මිය. අතන රිලීෆ් වෙච්ච එකක්. ඒ කියන්නේ එතනට ඇලර්ට් එකේ ඉන්න ඕන මහත්මිය. මහත්මිය මම මෙහෙම ඇහුවොත් මහත්මිය මගේ කමටහන ඇහුවානම් මහත්මියට අර මම දැන් කිව්වනේ මහත්මිය කොටස් වගේක් විශ්වගත වීම සමාධිය එහෙම කොටස් එතනට මහත්මියට මොකද්ද ගැලපෙන්නේ ගුහාවට කියන එකට ගුහාවට ගැලපෙන මහත්මිය සමාධිය කියන එක එහෙමයි අවශ්‍යයි ස්වාමීන් වහන්සේ ඔව් මොකද කියන්නේ මට හිතනවා ස්වාමීන් වහන්සේ මහත්මිය කියන්නේ මහත්මිය අතන ভাইබ්‍රේෂන් එකෙන් කමටහනක් යූස් කරලා හින්ද තමයි සමාධියට වැටුනේ කියලා ස්වාමීන් වහන්සේ. මේ කමටහන යූස් කරපුවා අධ්‍යක්ෂ ඉදිරිපත් කරන්නේ නැහැ නේද? ඉවත් වෙච්චවත් තියෙනවා. ඒ ඔ මහත්මිය කියන්නේ නැහැ. ඒකට ස්වාමීන් වහන්සේ වට තේන අතෙන්ට යන්න උනේ අතන යූස් කරපු හින්ද කියලා. ඔය නෝනගේ අධ්‍යක්ෂ නෝන ඉදිරිපත් කරන එක. ඒක හරි නෝනගේ අත්දැකීම නෝන ඉදිපත් කරන එක හරි. දැන් ඒ නෝනට එතකොට ඒක අපි දැනුවත් කරන්න එපා එතකොට. ඔව්. ඒකට ඒ නෝන දැන් මොකද ඒකට දැන් ඔය මේ නෝන කියන එකට ඔය නෝන දෙන උත්තරේ මොකද? බාන මේ කමන ඉදිපත් කරුවත් නෝන. අවශ්‍යයි ස්වාමීන් වහන්සේට තරකයන් කියන්නේ එතන ভাইබ්‍රේෂන් කියන එක ස්වාමීන් වහන්සේ එකයි කියන්නේ එතෙන් තෙතෙන්ට අනුගත වේගෙන් වුණාම කියන එක සාමහස එතෙන් තෙතෙන්ට ඒ කියන්නේ සත්‍ය සිහිතවල එතෙන් අයින් වෙන්න කියන සිහිය හයි ඒ කියන්නේ ජස්ට් අ බෑඩ් සාමහස නෝන කියන්නේ පැහැදිලි නැහැ අවසාන සානස කියන්නේ ඒ ভাইබ්‍රේෂන් කියන ස්වභාවය තමයි නැවතිලා හිතුවත් තාන්ත කමතහක් යොස් වෙනානේ ඒ කමතහක් වේගෙන් යූස් කරලා වේගෙන් යූස් වෙනවා නිසා තමයි සානාකාරි ස්වභාවයට පත් වෙන්නේ. ඉගෙන ගන්න ඕන දැන් කලින් ප්‍රකාශුන්නේ නැහැ කියන්නේ දැන් නෝන ප්‍රකාශයක් වෙනවා. එතන ඒ ভাইබ්‍රේෂන් කියන එක ඇතුලේ තව තව දැනගැනීම් රාශියක් තියෙනවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ දැනගැනීම් රාශිය ඇතුලේ ඒවා කමටහන පාවිච්චි වෙන බවට දැන් වර්තාවක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔන්න කලින් ඉදිරිපත් වීමේදී ඔකට ඇයි ආවේ නැත්තේ එතකොට? ඒක හන්දසාර නිරෝධයේ කිව්වෙත්. ඔන්න ඔය දැන් ඔය ප්‍රකාශනයත් එක්ක ভাইබ්‍රේෂන් එකෙන් ගුහාවට යනවා කියලා ප්‍රකාශනයක් දැන් ඕක ඇතුලේ තියෙනවද එතකොට? ভাইබ්‍රේෂන් එකෙන් නැවත ඒකෙම සියුම් ভাইබ්‍රේෂන් වලට යනවා කියලා නේද උතන් ප්‍රකාශන හැදෙන්නේ දැන් ওই කියන විදිහට. දැන් ප්‍රකාශ කරන්නේ ඒකම ඒකේ Nirodha වෙමින් ඉන්නවා දකින්නවා කියලා දැන් ප්‍රකාශ කරන්නේ. ඒක සංසකෙක සම්පූර්ණ Nirodha කියන තමයි සංසාර ස්වභාවයට යන්නේ. ළමාර පැහැදිලි නෑ නෝන කියන ඒවා. අවශ්‍යයි තමයි. ඒ කියන්නේ ভাইබ්‍රේෂන් කියන ඊය ভাইබ්‍රේෂන් කියන්නේ නේද? හරි පොඩ ඉන්න ভাইබ්‍රේෂන් කියලා කියන්නේ නේද? සම්තතියකට දැන් එතකොට
ඒ සඳදී ගැන දැන් ඒ වගේ අවස්ථාවක් අත්දැකීමක් තියෙනවා. ඒක ඇතුලේ වෙනස් වෙමින් ඉන්නවා දැක්කා. ඒක ඇතුලේ නිරෝධය දැක්කයි කියලත් නෝනෝනඟ දැන් සාක්ෂි යන්න ඕනේ ඉවත් කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතකොට එහෙමනම් එතනින් පුළුවන් ද එතකොට ගුහාවකට යවෙන්න? එතකොට නැත්නම් ඒ වෙනස් වීම වල ගිහිල්ලා එතකොට ওই අත්දැකීම් ස්වභාවී වෙනස් වීම ස්වභාවයක් නේද දැන් ගුහාව කියලා කරු ඉවත් කරනවා. ඒ කියන්නේ කොම්ප්ලීට්ලි භූමිය වෙනස් වෙනවා ස්වාමීන් වහන්සේ. භූමිය වෙනස් වෙනවා. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර්මේෂන් එකක් වෙනවා. ඔය ඒ කියන්නේ එතන අත්දැකීමේ ස්වභාවය බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඉතින් මොන එතකොට මේ එතකොට ඒ කියන්නේ අර අරකේ අර බෑග්ග්‍රවුන්ඩ් එකේ දුන්නු නම තමයි මොකද ඉදිවත් කියලා වචනේ මේ ভাইබ්‍රේෂන් එක. එහෙමයි. දැන් මේ භූමිය වෙනත් ආකාරي භූමියක් දකින්නකොට ඒකට දෙන වචනය ගුහාව කියලා. එහෙමයි. අන්න දැන් තමයි ඔන්න කමඨාන දුද්ද ගන්න හරිනව කමඨාන ඉදිරිපත් වෙන්නේ දැන් තමයි. ගලින් එක ඉදිරිපත් වුණේ දැන් අරනෝන සම්බන්ධ වෙච්ච එක හොඳයි නැත්නම් ස්වාමීන් වහන්සේ ඔය වහන්නේ නැහැ නේද? ස්වාමීන් වහන්සේ කියන්නේ උත්තර දෙන්න එකයි ඉන්නවා. දැන් පැහැදිලිද? එහෙමයි. මොකද පැහැදිලි? ඒ කියන්නේ භූමි දෙකකට දීපු නම් දෙකක් ස්වාමීන් වහන්සේ. පැහැදිලි නෑ අත්තන ඕන කියන්නේ පැහැදිලි නෑ ගොඩක්. සද දැන් පැහැදිලිද? ඇහෙනවා ඇහුණාට ඕන පැහැදිලි නෑ ඒකයි. ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ භූමි දෙකකට දීපු නම් දෙකක් කියලා ස්වාමීන් වහන්සේ. අන්න භූමි දෙකකට දුන්නු නම් දෙකක් නන්න ඕන ඒ ඇතුලේ තිබිච්ච තව තොරතුරුත් ඒක ඇතුලේම තියෙනවා නේද? ඒක දැන් ඔය ඉදිරිපත් කරනකොට. ඒ කියන්නේ ওই දැන් පළවෙනි භූමි ভাইබ්‍රේෂන් කියන භූමිය ඇතුලේ එක අපි ගොතේම් භූමිය කියන අපි කියමු නිකම් පිටිය කියලා. පිටියේ තනින් තන රාශියක් තියෙනවා. ඒ කියන්නේ පැහැදිලි කිරීම සඳහා මේ කියන්නේ සාකච්ඡාවට. එතකොට ඊට පස්සේ තියෙනවා අපි නිකන් කොළයක් දකින්නවා. එහෙමයි. කොළේ තව ඒ වගේ මොන හරි තව ටිකක් තියෙනවා. ඒකනේ. එහෙමයි සර්. ඒ කියන්නේ අවස්ථා දෙකේම එතකොට අත්දැකීම තියෙනවා. එතකොට පළවෙනි එකේ අත්දැකීමට වඩා දෙවෙනි එකේ අත්දැකීම වෙනසක් නොවන කියන්නේ පළවෙනි එකේ බෑග්ග්‍රවුන්ඩ් එක කියලා දැක්ක එකයි දෙවෙනි එකේ බෑග්ග්‍රවුන්ඩ් එක දැක්ක එකයි වෙනසක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇතුළේ දීච්ච තොරතුරු වල වෙනසක් නැහැ. දෙව වෙනසක් තියෙනවා. අවස්ථා දෙකේ. ඇතුළේ ඒ කියන්නේ සංස තේරෙන්නේ. ඒ කියන්නේ දැන් බෑග්ග්‍රවුන්ඩ් මේ කියන්නේ ভাইබ්‍රේෂන් එක කියන වෙලාවෙත් ඇතුලේ තව තව තොරතුරු දැනගත්තයි කියලා නෝන දැන් දන්නවනේ. ඒවත් තොරතුරු දැනගනිමින් ඒවා නිරෝධ වෙමින් ගියා කියලා ප්‍රකාශ කරානේ. එහෙමයි ස්වාමින් වහන්සේ. එතකොට ගුහාව කියන එකත් ඒ විදිහට ප්‍රකාශ කරානේ. එහෙමයි ස්වාමින් වහන්සේ. එතකොට අන්නේ වෙලාවේ එතකොට බෑග්ග්‍රවුන්ඩ් එක කියලා කියන්නේ ඔය දැන් ভাইබ්‍රේෂන් කිපේ එක බෑග්ග්‍රවුන්ඩ් එක අනිත් බෑග්ග්‍රවුන්ඩ් එක තමයි ගුහාව කියන්නේ. එහෙමයි. එතකොට ඒ දෙකේම තොරතුරු තියෙනවා කියලා තව නෝන දන්නවත් දෙකින් තියෙනවා. ඒ දෙකේම දැන ගැනීම තියෙනවා කියන එක දන්නවා. ඔව්. එතකොට ඒ දැන ගැනීම වල මොනවා හරි ඒ අවස්ථා දෙකේ තියෙන දැන ගැනීම අතරත් වෙනස්කම් තියෙනවද? එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එකේ විතරක්ද වෙනස්කම් තියෙන්නේ? බෑග්ග්‍රවුන්ඩ් එකේ විතරයි ස්වාමීන් වහන්සේ. බෑග්ග්‍රවුන්ඩ් එකේ දෙක විතරයි වෙනස්කම් තියෙන්නේ. ඒ කියන්නේ සත්‍ය දැන ගැනීම වල තොරතුරු ගෝචර නැහැ ස්වාමීන් වහන්සේ. මොකද්ද? ඒ කියන්නේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එකක තියෙන මානසිකාර ස්වාමීන් වහන්සේ නිකන් අර කියන්නේ සංසාර නිකන් ඒ තොරතුරුෙන් ඩාටා එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි ඒ තොරතුරු මොනවද කියලා දන්නේ නැහැ. ඒක තමයි දැන් මේ හොයාගන්න ආවේ. දැන් මාට්ටු වෙන්න ගිහිල්ලා හැබැයි බේරුණා ඒකට. කියන්නේ ඒ දෙකේම තොරතුරු තියෙනවා දන්න නිසා තොරතුරු මොනවද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ සංසාර කම්මටහන යූස් කමඨහනකින් කමඨහන යූස් වෙන බව දන්නවද ඒ දෙකේම? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ කමඨහන යූස් වෙන බව දන්නා අරණෝන අහන ප්‍රශ්න වලට වැරදි උත්තර දුන්නේ ඔය බුරු දුන්නේ මොකද අපාය යනවද?
ඇයි බොරු ඒ කිව්වේ? කියන්නේ කමටහන යූ ඒ කියන්නේ කමටහන යූස් වෙන නිසා තමයි සායනාස තේරෙන්නේ සිව් يعني ඒ කියන්නේ කමටහන යූස් ඒනෝන ඇහුවනේ රා ඒනෝන ඇහුවනේ එතන රාග ද්වේෂ තියනවාද කියලා ඇහුවනේ ඒනෝන ඇහුව නේද ඒනෝන එහෙමයි ස්වාමීනා බොරු නේද කිව්වේ වට ඒ කියන්නේ ඔව් ස්වාමීනාස ඒ කියන්නේ කමටහන යූස් වෙනවා දන්නවනම් නෝනා කමටහන යූස් වෙනවා දන්නවනම් ඒක ඇතුළේදීන් තොරතුරු නොදැන ඉන්න පුළුවන්ද? ඒ කියන්නේ ස්වාමීන් වහන්ස අර කොහොමද සයන්සෙක් එක්ස්ප්ලේන් කරන්නේ? ඒ කියන්නේ කමටහන යූස් වෙනකොට තමයි තේරෙන්නේ සයන්ස තොරතුරු අයින් වෙනවා කියලා. අන්න ඒක තමයි නෝන කියන්නේ. ඒතකොට එහෙනම් දැන් එතන තව ප්‍රකාශන හැදිලා තිනවනේ ඇතුලේ. දැන් නෝන කමටහන යූස් වෙනවා නෝන අත්දැක්කේ නෑ නෝ කියන විදියට. හැබැයි තොරතුරු වල තොරතුරු මොනවද කියලා දැන නොගත්තට තොරතුරු දැනගැනීමේ කිසියම් වෙනස්කමක් අත්දකින්නවනේ. ඒ කියන්නේ කමටහනෙන් අයින් ඒ කියන්නේ කමටහනෙන් අයින් කරනකොට තමයි ඒක ෆීලිං එක එන්නේ සයින්ස් එතනත් තොරතුරු තියෙනවා කියලා. අන්න ඒක තමයි නෝන කියන්නේ. ඒක කමටහන තියෙනවා කියන එක අත්දැකීමටපත් වුණා නම් ඒක රාග ద్వේස එහෙම නැත්නම් කාම රාග පටිග රාග නැද්ද එතන? ඒක සම්පූර්ණයෙන්ම තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් ওই අවස්ථා දෙකේ මේක සිද්ධ වුණා නම් ඒ අවස්ථා දෙකෙන් කාම රාග පටිග රාග එකක් ගුරුසු එකක් සියුම් කියලා ප්‍රකාශ කරන්න පුළුවන්ද? ඔය නෝන දෙවෙනි එකේදී කාම රාග පටිග රාග නැහැ කියලායි කිව්වේ. වෙන්න පුළුවන්ද? බහා ස්වාමීන් වහන්සේ එතකොට සංස දෙකේම කාම රාග يعني තොරතුරු තියෙනවා ස්වාමීන් වහන්සේ. දෙකේම තොරතුරු තියෙනව නෝන කාම රාග පටිග රාග පැහැදිලිව තියෙනවා. එන්න ඕනේ ඒක තොරතුරක් දැනගෙන ඉන්න බෑ නෝන. අපි කමටහන යූස් කරන්නත් කමටහන යූස් කරන්න බෑනේ. කමටහන යූස් කළ යුතුද නැද්ද කියලා දන්නේ නැතුව. ඒක තේරෙනවද සංස? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අවබෝධයෙන් තියෙන සාමිනාස භූමිය සියුම් කරන්න පුළුවන්. භූමිය සියුම් කරන්න පුළුවන් කියන්නේ ඒ කියන්නේ සංස භූමිය ඒ කියන්නේ කමටහන්ෙන් තොරතුරු අයින් වෙනකොට තමයි තේරෙන සංස භූමිය සියුම් කරන්න වෙනවා කියලා සාමිනා. භූමිය සියුම් වෙන්නේ එතන නෝනේ තොරතුරුද සියුම් වෙන්නේ? ඒ කියන්නේ තාම පිළිගන්න කැමති නෑ තොරතුරු තියෙන්නේ. අන්න ඒක තමයි කියන්නේ. ඒක තමයි අත්දැකීම නෙමෙයි නෝනේ. ඒක ඉදිරියට ගන්න ඔය. දැන් උතන අත්දැකීම ඔය අවස්ථා දෙකේම අත්දැකීමේ මොනවා හරි වෙනසක් තියනවද? එහෙම තේරෙන විදිහට තියෙන්නේ ස්ථාංශ වෙනසක් තියෙනවා කියලා. වෙනසක් තියෙනවා. මොකක්ද තියෙන වෙනස? පළවෙනි එකයි දෙවෙනි එක අතර තියෙන වෙනස මොකද්ද? අන්නේ සාක්කී ඉදිරිපත් කරන්න. එකක් සායනසර චලනය වෙන. ඒ කියන්නේ ඒ ভাইබ්‍රේෂන් ස්වභාවය ස්වාමීන් වහන්සේ. ভাইබ්‍රේෂන් ස්වභාවය කියන්නේ රූපයක් අත්දකින්න එතන. රූපයක් කියන්නේ සායනස ඒක සංසාරට පස් නහර වලට මේ වෙනසක්. මොකද? ඇට මස් නහර වලට ඒක මේ වෙනවා. ඒක සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ කායට සම්බන්ධ වෙනවා එතන. එහෙමයි. දෙවෙනි අවස්ථාවේ කායට සම්බන්ධ වෙන්නේ නැහැ. නැහැ. එතන නිකන් ඕපන් ස්පේස් වගේ සායනස් එහෙමයි. එතන ඕපන් ස්පේස් වගේ. ඒ නිසා නෝන කියන ඒ දෙකේ වෙනසක් තියෙනවා. ඒ නිසා කියනවා සංස. නමුත් ඇතුලේ තොරතුරු තියෙනවා. මොකද? එතකොට නෝන ඉනන් අත්දැකීම තුල වැඩිපුර තියෙන්නේ මොකද්ද ওই අත්දැකීම? vibrations of bias o vibrations ස්වභාවය කියන එක හරි. නමුත් ඊ vibrations ස්වභාවය කියන්නේ background එකනේ. එහෙමයි. ඒක ඇතුලේ වැඩිපුරක් දකින්න මොනවද එතකොට? තොරතුරු ස්වාමීන් වහන්සේ දැනගැනීම් ටිකනේ.
දැනගැනීම ටික. ඒකෝල දෙවෙනි අවස්ථාවෙත් ගුහාව ඇතුලෙත් බෑග්ග්‍රවුන්ඩ් එක ගුහාවේ ඒකෙත් තියෙන ඒකෝල දැනගැනීම ටිකනේ. දැනගැනීම ටිකක් තමයි. ඒකෝල ඒ දැනගැනීම ටික නිරුල් වෙලා නැහැ නේද එතකොට? නැහැ ස්වාමීන් වහන්සේ. අන්න ඒක නිසා නේද නෝන කියන්නේ අතන කය සම්බන්ධ වෙනවා මෙතන කය සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ඒක තමයි දැන් අර නෝන කියපු එකේ හරි. එතකොට දැන් එතන සමාධි මට්ටමක් ඔය නිර්මාණය වෙන්න ඇවිල්ලා තියෙනවා. නමුත් සමාධිය නිර්මාණය වෙන්න ඉඩ දීලා නැහැ නෝන දැන් ඒකට තව එකක් ගහලා තියෙන නිසා. ඔබ සමාධිය එහෙම අනුබන්. ඒ කියන්නේ මනාල දාලා තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකද? ඒ කියන්නේ දාලා තියෙන්නේ මොනවාද ස්වාමීන් වහන්සේ කියනකොට තේරෙන්නේ. දාලා දෙන්නේ මොනවද කියන්නේ? ඒ කියන්නේ සංස ඔබ වහන්සේකින් දැන් නිරෝධ වුණාන් සංස දාලා තියනවා කියලා. ඒ කියන්නේ නමක් දීප එකද ස්වාමීන් වහන්සේ? ඔව් නම දින්න එක තමයි නම දීලා තියෙන ඕන එතන නිසානේ ඒක ඒතකොට. ඒ කියන්නේ නෝනා නෝනාගේ හයිලයිට් උනේ බෑග්ග්‍රවුන්ඩ් එකනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැනගැනීම් ටික හයිලයිට් උනේ නෑනේ. නැහැ 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 ස්වාමීන් වහන්සේ. අන්න එතන නෝන ඒක ගැටලුව තියෙන ඒක හයිලයිට් උනේ ඇත්තටම අත්දැකීම් තිබුණේ දැනගැනීම් මාරු වියාමනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ටිකනේ විදර්ශනාවට ලක් උනේ. එහෙමයි. ඒ ටික විදර්ශනාව ලක් වුණාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කියලා ඒක ගියේ නෝන ඔය කියන අනිත් කතන්දර ටිකනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. යන්නේ දෙක වෙන් කරගත්තේ නැති ප්‍රශ්නේ අර නෝන්ලා තියෙන ඒ නෝන්ලා දැන් ඒ දෙක වෙන් කරගත්තනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අත්දැකීමයි අත්දැකීම විස්තර කතනේ භාජනය කිරීමයි. එහෙමයි. ඔතන අත්දැකීම විස්තර කතනේ භාජනය උනේ එක තමයි නෝන බාරගත්තේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අත්දැකීම නෝන අල්මාරියට දාලා දොර වැහුවා. ඒ කියන්නේ මම මානසිකාර ඒ කොටස දැනගැනීම කොටස කියන්නේ නැහැ. ඒක තමයි කලින් ඉඳලා ඕන කියන ලොකුම මේ ඔය අනිත් ඇස් එක්ක පොඩ්ඩක් මේ නොන්ඩි ගන්න ප්‍රශ්නේ තියෙනවා. අත්දැකීම කියන්නේ නැහැ නෝන දැනගත්තු වචන ටික කියනවා. ඒ වයි සාරිනා. ඉතින් මොකද කරන්නේ? ඒකෝ නෝන්ඩ වෙන ඔය නෝන්ඩ බත්තු යන තේරෙන්නේ නැව කඩේකට ගිහිල්ලා උයා ගන්න නේද ආල් ටික දීලා ගිහිල්ලා උයා ගන්න නෝන්ඩ භාවනා වෙන කාටද කියලා කරව ගන්න ඔය ස්වාමීන් වහන්සේ මොන මෙතන ඉන්න මහත්තයෙක් කියලා පොඩි මහත්තයෙක් ඕන බාර දෙන්න උනෝ හොඳට දෙන්න පුළුවන් කියක් කියනවා කිව්වද මොකද කියනවානේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඒ නෝනම දැන් ප්‍රකාශ කරන අත්දැකීම කියන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් අන්න ඒකට කියන්නේ ඇයි අත්දැකීම කියන්නේ නැත්තේ කියලා තමන්ටම දැන් තොරතුරක් ඇතුළේ දිනවනේ ඒකට. ඒ කියන්නේ තමයි මානසිකාර කියලා පිළිගා ඒකට බයයි ස්වාමීන් වහන්සේ කියන්නේ. අන්න ඒක තමයි නෝන දැන් මේ දිගින් දිගටම කොච්චර උපදෙස් දුන්නා දැන් ওই නෝන්ලගේ මට්ටමටයි නෝන්ලගේ පහළ මට්ටමේ ওই සෝවන් වෙච්චාටත් ඒ උපදෙස් දුන්නා. මනසිකාර වලට බය වෙලා නෝන හන්දාරින් මනසිකාර අයින් කරන්න පුළුවන් කියලා නෝන හිතනවද? බෑ ස්වාමීන් වහන්සේ. ඉතින් එහෙනම් බය වෙලා මොකද කරන්න පුළුවන්? මනසිකාරයක් කියලා පිළිගන්න කියලා. ඉතින් මනසිකාරය අයින් කරන්න පුළුවන් නම් නෝන බය වුණාට කවන්නේ නැහැ. තොইল නටලා බෙර ගහලා එමු නැත්නම් අර හාමුදුර ටිකක් අල්ලගෙන පිළි කියලා මොනවද නූල් බැඳලා කරන්න පුළුවන්. කරන්න පුළුවන් නම් කමන්නේ නැහැ. කරන්න බැරි නම් මොකද කරන්න වෙන්නේ? කරන්න බැරි නම් මොකද කරන්න බෑ කියලා ඉන්න පැත්තට වෙලා. ඒ කියන්නේ සයිනස් දැන් නම් සංසත් කියන්නේ උපදේශයක් ඕන ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒ දැන් අපි දැන් එන උපදේශ දෙන්න ඉන්නේ එනෝන තමයි ඉතින් මේ හැමදෙරට උපදේශ දෙන්න නැහැ. අබල මේ නෝන්ට උපදෙස් දෙන්න කියලා අවශ්‍යයි මහත්මිය අර දැන ගැනීමට බයයි කියන එකක් නේ දැන ගැනීම වලට දැන් ඒක මොබත් මහත්මියට වෙනස් කරන්න බෑනේ ඒ ටික එහෙම යනවා ඒක මගේ කරගන්න නැතුව එතනට
කියන එකට බය වෙන්නේ නැතුව එනේ කියන කමටහන යූස් කරා නම් මාත් එනේන එක යනවා කියන එක තමයි මට තේරෙන්නේ. දැන් මමත් උත්තරමනේ හිටියේ මාගේ කයට සම්බන්ධ කරගත්තා. එහෙම. එහෙම. ඒ කියන්නේ මාගේ ඊට පස්සේ කියන්නේ දැන් මේ බය කියන්නේ බය වෙච්ච හින්දා ඉක්මනට ඒතර ඔක්කොටම සම්බන්ධ වෙනවා. ඒක ඒක දැන ගැනීමක් කියන අර ඒ එන්නේ එතන හිටියා නම් මාගේ කමටහන එනවා. වගේ තමයි මට තේරෙන්නේ. يعني බය වුණාට ඒක නැවතෙන්නේ නැහනේ මහත්මේ. ඒක යාව ගණන් ගත්තේ නැතුව හිටියනම් හරි කමටහන දුද අයින් කර කර වගේ. එහෙමයි මහත්මිය. උත්තර ලැබුණාද? ඒකත් අවසයි සයින්ස් කියන්නේ. يعني කමටහන යූස් වෙන ප්‍රමාණය enough නෑ කියන එක තමයි තේරෙන්නේ. නෑ උතන කමඩහන යූස් වෙලාද යූස් වෙලා නැද්ද? ඒ කැන්සස් වයිබ්‍රේෂන් ස්වභාවෙදි යූස් වෙලා ස්වාමීන් වහන්ස. අත්තනිදි යූස් වෙලා කියන්නේ මදි කියන එක තමයි. මේ වයිබ්‍රේෂන් වලදී යූස් වෙලා අතෙන් යූස් වෙලා මදි කියන එක සාකච්ඡා කරමු. එයාසස අල්පෙන් අත්තන්ට ගුහාව බවට ගියේ ස්වාමීන් වහන්සේ යූස් වෙච්ච නිසානේ ভাইබ්‍රේෂන් ස්වභාවේ ස්වාමීන් වහන්සේ එනදි කමඩාන යූස් වෙලා තියෙන මොකටද දැන ගැනීම වලට එහෙමයි දැන ගැනීම වලටද එහෙම නැත්නම් ভাইබ්‍රේෂන් එකටද ඒ භූමියේ තියෙන දැන ගැනීම වල ඒ කියන්නේ භූමියේ අවසානේ ඔක්කොටි අවසානයේදී යූස් වෙලා කියලා නෝ කියන්නේ එහෙමයි සනා ভাইබ්‍රේෂන් එක ඇතුලේ දැන ගැනීම රාශියක් තිබුණා කියලා නෝනේ අත්දැකීම තියෙනවනේ එහෙමයි සනා එහෙනම් මේ අත්දැකීම් එකින් එකට අපි මාරු වී ගියාට ඒ අත්දැකීමෙන් එකින් එක යා මානසිකාර කරනකොට අපි ඒව ඉවත් කරේ නෑනේ එයන්සි බලාගෙන හිටියා සානා අන්න හරි බලාගෙන හිටියා එහෙමයි බලාගෙන හිටියාම එතකොට ওই දිගටම එකම දෙයක් නේද බලන් ඉඳලා තියෙන්නේ එහෙමයි සානා ඊට පස්සේ බලාගෙන ඉඳලා පැයකට විතර පස්සේ පැයකට හරි ඔය භාවනා කරපු කාලෙන් භාගයකට විතර පස්සේ නෝන දැනගත්ත මම දැන් මේක බලාගෙන ඉන්නවා කියලා අන්න එතනින් අයින් වුණා එතකොට ගුහාවට ගියා එහෙමයි සානා දැන් තේරෙන්නේ එතකොට එතන නසයි. ඊනම් දැන් කමඩහන යූස් කරන්න ඕන කෙරෝලේද කමඩහනේ පළවෙනි එකේ ඉඳලා යූස් කරගෙන යන්න ඕනද? පළවෙනි තැනින්ම බලා, ඒ කියන්නේ දැනගන්න පළවෙනි තැන. ඊනම් බලාගෙන ඉඳීම ආරම්භ වුණේ කොයි තැනද? අන්න එතනින් කමඩහන යූස් කරන්න ඕන. එහෙමයි සයි. බලාගෙන ඉන්නවා කියන අත්දැකීම තියෙනව නේද? තියෙනවා සමිනා. අන්න ඒක ඉදින් නෝනා දැනගෙන නේද කරන්නේ එතකොට? දැනගෙන ඒ කියන්නේ ඒක බලාගෙන ඉන්න තවමත් සෑහෙන ඡන්දයක් තියෙනවනේ ආශ්‍රාද කරනවා නිසා අන්න හරි නෝන ඕක නෝන එතකොට ගැටලුවක් නෙමෙයි ඔක දැන් අදුදෙත් ඔය උපදේශය දුන්න ඔකට නෝන්ලා මට උන පහල ඉන්නේ නෝන්ලා ඔය ආරන්ට ඇවිල්ලා භාවනා කරනයි කිව්ව අන්න ඒ අයට දුන්න නෝනේ උපදේශය ඕන එකත් අහලා බලන්න ඒක තිබ්බේ ඇති එතකොට අන්න එතෙන් දිග වෙනවන ඔය පැහැදිලි නෝනගේ මේ අති ප්‍රබල අකුසලයක් තියෙනවා ඒ අකුසලයේ ඉස්මතු වෙනවා ඒ අකුසලයේ නෝනා මේ මට්ටමනත් මේක අදාළ මේ ධර්මතාවය මේ අයින්ටට අවශ්‍ය නම් මොකද මීට පෙර ඉදිරියට වෙලා අද තමයි මුලින්ම ඉදිරියට වුනේ මේ තොරතුර එතකොට ඒ අකුසලයේ නෝනා අපිට මේ කුසල් සහ අකුසල් දෙකේ වෙනෝල් එක අහලා තිනවා අපිට අවෝසි කළ හැකි කුසල් අවෝසි නොකළ හැකි කුසල් කියලා જાතියක් තියෙනවා මේ ගමන යනකොට ඒ වගේම අවෝසි කළ හැකි අකුසල් අවෝසි කළ නොහැකි අකුසල් කියලා කොටසක් තියෙනවා දැන් ඔතන ওই නෝනගේ ඉස්මතු වෙලා තියෙන නෝනා අවෝහසි කළ නොහැකි අකුසලයක්. එහෙමයි. ඒක පැහැදිලිද? ඒක නිසා ඒක තමයි බුදුහාමුදුරුවෝ සත්අට්ඨාන සූත්‍රය ඉදිරිපත් කළ තියෙන්නේ. ඔන්න ඔය අවබෝධය දෙන්න අපිට. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ බුදුහාමුදුරුවෝ කවදාවත් යෝගාවචරයට මේ දෝතරපුණේ කරන්නේ නෑ. බුදුහාමුදුරුවෝ යෝගාවචරයා යෝගාචර නිමී කියලා ඉල්ල ඉවත් කරන්නේ නෑ. බැහැර කරන්නේ නෑ. ආස්වාද කරාට. ආස්වාද කළා යා ඒ අර අවෝසි කළ නොහැකි කෙලෙස් ටික සංසිඳවන්න ඕන. මොකද අවෝසි කළ නොහැකි කෙලෙස් සංසිඳවනකන් අපි කෙලෙස් අවෝසි වීමේ පැත්තට අපිට හරන්න බෑ. මොකද හරන්නම් අපි එතකොට අවෝසි කළ නොහැකි කෙලෙස් ටිකට කරන්න දෙයක් කාට හරි බාර දීලා යන්න ඕන. ඒක මේ ලෝකේ කාටවත් බාර දෙන්න බෑ.
එහෙම නැත්නම් නෝන සිද්ධ වෙනවා කතා කරලා ඉල නෝනගේ මහත්තයාට හරි දරුවන්ට හරි කාට හරි ඔක බාර දෙන්න. යමද කෙනෙක් ඉන්නවනම් බාර දෙන්න. එතකොට පාර යන මිනිස්සේ කල්ලාගෙන හරි කවන්නේ. බැරි නම් කරන්න වෙන්නේ භාවනාවෙන් තමයි කරන්න වෙන්නේ. බැරි නම් භාවනාවෙන් කරන්න දොර භාවනා පටන් ගන්න ඕනේ එතන. ඒකර අන්නේ කෙලස් ටික අත් විඳින එහෙම නම් තමන් ඒකේ භුක්තියට බාර අරගෙන භුක්තිය විඳින බව අත්දකින්නව නේද? එහෙමයි සාමිනා. ඒක අහුවෙනව නේද දිගටම? අහු වෙනවා. අහු වෙන සෑහෙන දුරක් ගිහිල්ලාද නැත්නම් මුලදීම අහු වෙනවද? ඒ කියන්නේ දැන් අර දැන ගැනීම ටිකක් කියන එක තියෙන නිසා සාමිනාංශ මුලදීම සමතහන්න යොත් වෙන ස්වභාවයකුත් තියෙනවා සාමිනාංශ. ඔව් අන්න එතන නෝන අන්නේ දැන ගැනීම එක ඕක කැපෙන්න අරින්න භාවනා වාර දෙක තුන වල ඔකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට ඒක කැපෙන්න අරින්න අන්නේ දැන ගැනීමටපත් වෙනකොටම නෝන එතනින් ඉවත් වෙන්න ඡන්දයක් ඉන්නේ නැහැ නේද? ඒක දිහා බලාගෙන ඉන්නේ ඡන්දෙ ඉන්නේ. එහෙමයි තමයි. අන්නේ බලාගෙන ඉන්න දිහා ඡන්දෙ එනකොට නෝනා ඔය නෝනා කරන්න දෙන්නේ දැන් ඕකට කමටහන ගන්න බැරි නිසා ඔය නෝනා වෙන උපක්‍රමයක් දාලා එතන ඉවත් වෙන්න ඕන. තේරුණාද ඒක? තේරුණා. ඒ කියන්නේ භාවනාවේ අරමුණ වෙනස් කරලා ඉතින් ඉවත් වෙන්න ඕන. ඊගෙන් අදහස් කරන්නේ නැහැ භාවනාව නවත්තන්න භාවනාවේ ඉරියව් මාරු කරන්න කියලා. හොඳද? එහෙමයි සාමි. නමුත් භාවනාවේ කමටහන ගන්න තමන්ට ඡන්දයක් නැතුව මේක බලන් ඉන්න ඡන්දයක් තියෙනවනේ. එහෙමයි තාන. අන්න ඒ ඡන්දයට තිබෙන්නා වූ බලාගෙන ඉඳිල්ලෙන් ඉවත් වීමට නෝනට තේරෙන ඕනම ආකාරයක ගන්න ඕකට බුදුහාමුදුරන්ට උත්තරයක් දෙන්න බෑ මේ හැමදේට උත්තරයක් දෙන්න බෑ. ඔතෙන්ට බුදුහාමුදුරුවෝ කියන්නේ මම වෝන වතුර වලට ගෙනාව පුළුවන් නම් වතුර විපන් කියලා කියන්නේ. අවසරයි තාස ඒ කියන්නේ චේතනා කරලා ඒක තමයි කිව් වචන චේතනාවක් කළා ඒ තමන්ගේ තියෙන කැමැත්ත චේතනාවෙන් ඉවත් වෙනවා. එහෙම තමයි සාමිනාංශවම අයින් කරන්නේ සාමිනාංශ. එහෙමයි. ඒක නැතුව සාමිනාංශ බලාගෙන ඉන්නවා. තමයි කැමැත්ත තියෙන්නේ. ඉතින් නෝන එතනින් අයින් කළා එතනම නිගිල්ල දින්නේ. එහෙමයි තමයි එනට ඒ කියන්නේ ගෝචර වෙනවා සාමිනාංශ එක. එතනයි මොනාට දැන් අර ගුහාව එක දකින්න අතනයි වෙන නිසා ස්වාමීන් වහන්සේ ඔය ගුහාවේ කතාවට යන්නේ කරනවනේ නතර වෙන්න ඕනේ මේ භාවනා අධ්‍යක්ීමේ ගුහාව කියන එක නෝනට පරිභෝගයක් වෙලා තින්නේ. ඒකෙන් අයින් වෙන්න ඕන. ඒ සමාධියට තමයි දැන් යන්නේ. නමුත් ඔය හදන සමාධිය හරියන්නේ නැවන සමාධිය අපි දැනගෙන හදන්න ඕන. සතියෙන් හදන්න ඕන. ඔය අර හැදෙන සමාධිය නෝන ඔය හැදෙන සමාධිය අපිට පාවිච්චි කරන්න බෑ. ඊග අනුන්ගේ ගෙදර ගිහිල්ලා අනුන්ගේ ගෙදර අපි මේ පාවිච්චි කරනවා වගේ වැඩක් ඒක. නිසා සමාධිය කියන එක තමන්ගේ තමන් හදාගන්න එකක්. ඒකයි සත්‍ය සමාධිය හදනවා කියන්නේ. ඒක අර නෝනගේ අර ඥාන පහල වෙන්න ඕනේ කියන ඥාන පහ. ඒකෝර අන්න එතන නෝනා දැන් දැන්ඩ නෝන කරන උපක්‍රම කියන්නේ බලන්න ඔතන දැන් උපක්‍රමයක් කරනවා නෝකට. එහෙමයි සාමිනහන්සේ එතනිකන් අර කෙලෙස් කියන එක ගන්න කෙටි වෙලා සාමිනහන්සේ ඒ වගේ තනකින් සානසේ වයින් කරනවා සාමිනහන්සේ. නෝන කියන එක වැදිරු වෙන්නේ නැහැ නෝන කියා අහන්න ප්‍රශ්නේ නෙවෙයි උත්තර දෙන්නේ. දැන් අහන්නේ ඔය මේ ভাইබ්‍රේෂන් එකෙන් පස්සේ තියෙන එහා කෙරවලත් නෙමෙයි ආරම්භක තැන ඔය ভাইබ්‍රේෂන් කියන එකයි ගුහාවයි දෙකම පැත්තකින් තියලා භාවනා අධ්‍යක්ීම විතරක් අරගෙන භාවනා අධ්‍යක්ීමේ ආරම්භ මොකක්කෝ අධ්‍යක්කම ඒ අධ්‍යක්ීම බලාගෙන ඉන්න තමයි චේතනා පහළ වෙන තැන තියෙන කුවනි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ඒ බලාගෙන ඉන්නීම ඉවත් කරන්න මොකක් හරි දැන් කරනවා කියලා කුවනි. එහෙමයි ස්වාමීනි. අන්න එතන මොකද්ද කරන්නේ කරපු තැන කොතනද කියලා කියන්න එකක්. ඒ කියන්නේ සාසෙ එතන නිකන් තව චේතනාවක් කියන්නේ අර කෙලස් කියලා ඒක නිකන් කේ කියලා සංසයිත අයින් කරනවා. කියන්න නෝන කෙලස් කියලා වචනයක් දාලා අයින් කරනවා. කෙලස් মানে මේ සාසෙ කේ කියන කොට අයින් කරනවා. ඒ කියලා දානවා. අන්න ඒක තමයි කවුද ඔහොම ප්‍රසිද්ධ දෙලා දෙන්නේ. එහෙමයි ස්වාමිනාසේ කියන්නේ එතන තමයි ඒක තියෙන්නේ. ඉතින් නෝන ඒක දැන් ස්වාමිනාසේ ඒක දුන්න උපදේශය නැහැ ස්වාමිනාසේ කියන්නේ නැහැ ස්වාමිනාසේ ඒක තාම තේරිලා නැහැ. මොකද ස්වාමිනා දුන්න උපදේශය
වෙනත් දෙයකින් සයන්ස් අයින් කරන්න වෙනත් ඉරියව් මාරු නොකර ඉරියව් මාරු නොකර මොකද හරි දැන් ඔය තේරුණා නේද ස්වාමීන් වහන්සේ කියපේ මොකද ඊළඟ භාවනා කරන්න යන්නේ කියන්නේ මට තේරෙන්නේ සංස තවත් චේතනාවකින් අයින් කරන්න කියලා. ඔය චේතනාවක් තවත් චේතනාවක් ඉන්නවනේ චේතනාවකින් අයින් කරන්න කියලා කිව්වේ. ඔය චේතනාව දාන්න ඕනේ මොකක් කරන්නද? එහෙන් සංස බලාගෙන ඉන්නවා කියන එක අයින් කරන්න. අන්න ඒක අයින් කරන්න චේතනාවක් දාන්න කියලා කිව්වේ. ආ එහෙමයි ස්වාමීන් වහන්සේ. චේතනාවම් වික්‍රේ කම්ම බදාමි ඒක තමයි කියන උනාර කුසලයක් දාන්න ඔකට කියන්නේ එතන ඕන මේ ඔක තමයි අර අවෝසිකල නොහැකි කුසලයක් දාන්න ඕන එතනට. එහෙමයි සර්. ඔය අවෝසිකල නොහැකි අකුසලයක් තියෙනකොට අවෝසිකල නොහැකි කුසලයකින් ඒක අයින් කරන්න ඕන අපි. එහෙමයි සර්. ඒකත් ඔන්න ඔක තමයි නෝන ඡන්දය කියලා කියන්නේ. ඔන්න ඔතන ඡන්දයක් දාන්න මම මේක ඉවත් කිරීම සඳහා. එතකොට එතන වෙන චේතනාවක් දාන්නේ නැහැ. අපි කමටහන දානවා කියන්නේ ඕන වෙන චේතනාවක් දානවා කමටහන දැන් උදේට පටල වෙන නිසා කමටහන දාන්න ගියොත් අපි පටලවනවා අපව. එහෙමයි සාමි. අන්න ඒක නිසා තමයි එතෙන්දී කමටහන දාන්න එපා කියන්නේ දොන්න ඕන අයයි දිගටම කරන එකක් නෙමෙයි භාවනාවේ දිගටම යන එකකුත් නෙමෙයි. ඒ නිසා මේක අහගෙන ඉන්න අනිත් නෝල්ලා තේරුම් ගන්න මේක අහනකොට අනිත්යත් තේරුම් ගන්න. මේකේ අපි දිගටම මේක කරන එකක් නෙමෙයි. මේක මේ අවස්ථාවේ කියන්නේ මේ වෙලාවේ තියෙනවා රෝගයට අදාළව අතිරේක රෝගයක් හැදිලා. අන්නේ අතිරේක රෝගයට අතිරේක බෙහෙතක් දෙනවා. ඒ අතිරේක බෙහෙත දෙන්නේ අතිරේක රෝගයට පමණයි. අතිරේක රෝගය හොඳ වෙනකොටම මේ බෙහෙත නවත්තනවා. ඒයි. වැදලිද? ඒක නිසායි බලාගෙන ඉන්නවා කියන එක ඉවත් කරන්න ඕන. අපි දැන් මොකක්ද එහෙනම් දාන්න ඕන කියලා තේරෙන්නවත් තමන් කියන්න බලන්න. ඒක නිසා බලාගෙන ඉන්නවා කියන ඒ දැනීම දැන ගැනීමට ආව හැටියෙම සාමිනාස එතනින් අයින් වෙන්න සාමිනාස අයින් වෙන්න මොකක්ද අයින් වෙන්න මොකක්ද දාන උපක්‍රමය ඒ කියන්නේ සාස තව එතනින් අයින් වෙන්න ඕන කියන ඒ ස්වභාවයට යනවා. අයින් වෙන්න ස්වභාවය ටිකක් තමයි යාමනේ ඉන්නේ. ඒතර ආව බලාගෙන ඉන්නවා කියලා මනේ ඉන්නේ. ඒතර බලාගෙන ඉන්න එක අයින් වෙන්න ඕන එකම ආයි බලාගෙන ඉන්න එකම වෙනවනේ. එහෙමයි. බලාගෙන ඉන්න එකෙන් අයින් කරන්න ඕන අපිට මේ ලෝකේ යමක් අයින් කරන්න පුළුවන් ඕන ඒකෙම තමයි. කෙලස් නැති කරන්න පුළුවන් කෙලස් වලින් විතරයි. ඒ නිසා බලාගෙන ඉන්නවා කියන එකම අයින් කරන්න. අන්න හරි. බල්ලාගෙන ඉන්නවා කියන එක තමයි දැන් කමඩන කරගන්න ඕනේ. එහෙමයි සයින්. එතකොට නෝන දෙපාරක් කරනකොට දැන් දැනගන්න හැබැයි කමඨහනේ ගුණාංග එතනට ගන්න ඕනේ ඊට පස්සේ. එහෙමයි සයින්. එතකොට බලාගෙන ඉන්නවා කියලා දෙපාරක් කියන්න බැරි බව දැන් තේරෙනවනේ. එහෙමයි සයින්. නෝන දැන් ওই භාවනා වාරය තුල බලාගෙන ඉන්නවා කියලා ලක්ෂ වාරයක් කියන්නේ නැති එකතන දෙපාරක් කියන්න බෑ කියලා දැන් නෝන තේරෙනවනේ. එහෙමයි සයින්. එතකොට බලාගෙන ඉන්නවා කියන එක මොකද වෙන්නේ? එතර එක කෙටි වෙනානේ අන්න හරි. හැබැයි ඒක අර තිරසාකාට කෙටි කරන්න මේ කියන්නේ කලින් වගේ. ඔයනෝන්ලා ඉතින් තිරසාකාට කෙටි කරන්න කියන ඕන ඉතර පටලව ගත්තේ නැහැ. ඉතින් අන්න එතන නෝන එක පාරයි දෙපාරයි තුන් පාරයි කියනකොට යා මොකද වෙන්නේ? එතනින් ආයින් වෙනවා. යාගේ බලේ ඉවරයි. ආයි බලාගෙන ඉඳිලක් ගන්න යාට ගේන්න බෑ. ගේනකොටම නෝන මොකද කරන්නේ? එතනින් එතනින් අයින් වෙන්න ආපහු නෝනේ දැන් කලින් එකේ කෙටි කරන්න ඕන ආයි මෙතන කෙටි වෙලානේ එන්න ඕනේ එතකොට. එහෙමයි සාරා. ඒක බලාගෙන ඉන්නවා කියන එකේ අර්ථය ඇයිද අකුරු දෙකක් තුනක් කෙටි වෙනකොට දෙපාරක් තුන් පාරකට. නැහැ ස්වාමිනා. අන්න එතකොට වෙන දැන ගැනීම බවට එකපත් වෙනවා. එහෙමයි. එතකොට අන්න අර පරණ පුරුදු ආකාරයේ කමඩහර ආයි අරගෙන ඒක එතනින් අයින් කළා දැම්ම ඔන්න වැඩේ ඉවරයි. එතකම් විතරයි අරක භාවිතා කරන්නේ. එහෙමයි ස්වාමිනා. ඇදෙන්නේ භාවනා දිගටම යන්නේ නැහැ. ඒතකොට හැබැයි එක භාවනා වාරයක් නොනා ඕක නැති ඕක එකපාරට නැති වෙන්නේ නැහැ. මොකද තදබල අකුසලයක් වැඩ කරන්නේ. ඒතකොට ඒක තේරුම් ගන්න පුළුවන් නිසා මම නෝන දැන් ඔය භාවනා කරන සාමාන්‍ය විනාඩියේ කාමර දෙක නෝනලා. එහෙමයි සාර. ඕක නැති කර ගන්න ඕනේ. ඒ වගේ භාවනා වාර කීපයක් පාවිච්චි කරන්න යන්න එපා. එක භාවනා වාරයක් තමන්ට ඉඩ වෙලාවක් තියෙන වෙලාවක අරගෙන විනාඩි 5ක් හරි දිගට යන්න භාවනා වාරේ දික් කර ගන්න. ඕක එනවනම් එන තාක්කල් ඕක කෙටි කිරීම සඳහා මේ භාවනා වාරය පාවිච්චි කරා. එහෙමයි. මේ භාවනා වාරය වෙන මේ අවබෝධ ලබා ගන්න වෙන අත්දැකීම් ලබා ගන්න යන්නේ නැහැ.
මොකද අපි අතිරේක රෝගයක් හඳුනා නොන ඒ වෙලාවේ ඒ රෝගෙට බෙහෙත් දෙනවා අනිත් ප්‍රධාන රෝගෙට දෙන බෙහෙත් ටික නතර කරනවා తాවකාලිකව නතර කළා අර රෝගේ ඉවර කරගන්න ඕන එහෙමයි ඒකයි කරන්නේ ඒ නිසා අපි දැන් මොන රෝගයක් වුණත් ඒකයි කරන එක මේ උදාහරණයක් විදිහට දෙන්නේ නැතු මේ රෝගය හොඳ වෙනවා කියන එක නෙමෙයි ඒකෝට අන්න ඒක තමයි උදාහරණ විදිහට බුදුහාමුදුර අපිට දෙන්නේ ඒකෝට ඒ වෙලාවේ ඒකට විතරක් උපක්‍රමයක් දාගන්නවා ඒ උපක්‍රමයේ දිගින් දිගට යන්නේත් නැහැ ඒක අර කොහොටත් ඇවිල්ලේ නෙමෙයි ඒක නිසා වෙන තැන් වලට පාවිච්චි කරන්න බෑ මේ වගේ අත්දැකීමක් තියෙන කෙනෙකුට පමණක් මේක පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැති වට පාවිච්චි කරන්න බෑ මේක දිගින් දිගට යන්නේත් නැහැ ඒකෝට භාවනා වාරේ විනාඩි 2 3ක් හරි 4ක් 5ක් හරි දිගට අරගෙන යන්න ඊට වඩා ගෙනියන්න එපා එමුණුත් ආයි දෙවෙනි අවස්ථාව තුන්වෙනි අවස්ථාව ගන්න උත්සාහ කරන්න බැලල කොමාරි මෙයාව මේ හතුරව අයින් කරන්නම වෙරදරන්න එහෙමයි සා. එතකොට එයා නෝන භාවනා වාරයක විනාඩියක් දෙකක් යනකම් එයාට ඉන්න බෑ මොකද රෝහ නෝනලා තියෙන අවබෝධ මට්ටම් තුල පැහැදිලිව එයා කෙටි කරන්න වෙනවා මේක. කෙටි කරනකොට නෝනා ඔය අර්ථයෙන් ඉවත් වෙනවා අර්ථයෙන් ඉවත් වුණා පස්සේ වෙනවත් එකට යාවි. එතකොට නෝනගේ සාමාන්‍ය භාවනාව පටන් ගන්න එතන ඉඳලා භාවනාව කරගෙන ආපහු අය දිග භාවනාව වාර අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ තමන් සාමාන්‍ය කරපු ආකාරයට භාවනා කරන්න. එහෙමයි සා. පැහැදිලිද? දැන් ඔය වගේ අත්දැකීම් ඔය ආකාරයෙන්ම තියෙන. එතකොට මේ ධර්ම ශ්‍රවණී එහෙමයි සාමින් වහන්සේ. ඒ කියන්නේ මම හිතන්නේ දෙසන්තර වයිබ්‍රේෂන් කියන එක තියුර වුණාම දියුණු වෙනවා කියලා සාහන්ත. ඔයක තමයි වයිබ්‍රේෂන් කියන එකයි අරකයි බලන්න එපා නෝනේ. ඒකේ බෑග්ග්‍රවුන්ඩ් ඒ කියන්නේ අත්දැකීමයි මානසිකාරයයි. මානසිකාරය තමයි දැන් ওই නෝනගේ තියෙන්නේ. හැබැයි නෝන ඒකේ මනසිකාරයේ රුක්කෝටි එකතු කළ දුන්නු නම තමයි ඉදිරිපත් කරන්නේ ভাইබ්‍රේෂන් කියලා. ඒ මනසිකාර වල තියෙන එක බය නිසා මනසිකාර බලාගෙන හිටියා නෝන. වෙයිද මනසිකාර වලට බය? මනසිකාර කියලා පේන්නේ සාමිනාතිකන්. අර රූප නොපෙනෙන ස්වභාවයන් සාමිනා. ඔය දෙක තමයි බලාගෙන ඉන්නවා කිව්වම මනසිකාර කියලා තේරෙන්නේ නැහැ නේද? බලාගෙන ඉන්නවා කියේ තමයි ඒකට යන්නේ. ඇතුළේ යන්නේ බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා කියලා කියන්නේ නෙමෙයි. ඒක බලාගෙන ඉන්නවා දැන් ඔන්න අඩු වෙනව නේද? දැන් බඩු වුණා නේද? අන්නේ මිනිස්සු කාට ටික අහුවෙන්නේ නැහැ. ඒ භාවනාවට පෙර සූදානම් වෙලා ගිහලා තියෙන ඒකටමනේ ඒකනේ වෙලා තියෙන ඔය ගැටලුව. මේක සියුම් කිරීමේ අරමුණේ නෝන භාවනා පටන් ගන්නවා. ඒතකොට සියුම් වීමේ අරමුණ එයා පෙන්නනවා. නෝන ඒක දිහා බලාගෙන ඉන්නවා. එහෙමයි. යන්නේ එක තමයි අපි උපක්‍රම පාවිච්චි කරලා ඉවත් කරගන්න එක තමයි කියන්නේ. භාවනාවේ ආරම්භක පොයින්ට් එක අහු වුණා නම් නෝන ඔක වෙන්නේ නැහැ කියලා එකනේ කියන්නේ. එහෙමයි. ඒක නිසා භාවනාවේ ආරම්භක පොයින්ට් එක අල්ලගන්න ඕන උදේක උපදේශකන් තවත් නෝන උඩදී. ඒ වගේ භාවනාවේ ආරම්භ පොයින්ට් එක අල්ලගන්න ඕන ඒ නෝනගේ තියෙනත් වගේ ඒ නෝන දැනගන්නවා කමඩහන්ට යනවා කියලා. ඒ කමඩහන්ට යන්න ඕන කියලා එකමත් දැනගන්නවා. ඉතින් ඒ නෝන කියනවා ඒක දිහා බලා ඉන්නකොට කමඨාන කෙටි වෙනවට පේනවා, කමඨාන නැති වෙනවට පේනවා. කම මේක ඔක්කොම දේවල් දැන ගැනීම මේවා කියලා අන්න ඒ වීඩියෝ කු විස්තරයක් කරා. අන්න එකත් YouTube එකේ තියෙන ඕන අහලා බලන්න. එතකොට ඒ නෝන් දුන්නා අන්න ඔයගේ වෙන උපදේශයක් ඒ නෝන් දුන්නේ. ওই නෝනගේ උපදේ දුන්න තව කෙනෙකුට ඒ නෝන් ඔන්න ඔයගේ පැටලෙලා තිබිලා. එතකොට ඒ නෝන ඔයගේ අත්දැකීම් දෙයක් තමයි ඉදිරිපත් කරේ. එතකොට ඔන්න ඔය පැහැදිලිව ඒක නෝන. එතකොට දැන් තමන්ගේම අඩුපාඩුව තමන්ම තේරුම් අරන් උත්තර ගත්තොත් තමයි මේවා විසඳගන්න පුළුවන්. එතකොට දැන් හැබැයි නෝන කියපු ප්‍රකාශන දෙක කන්ට්‍රඩික් කියලා හොඳට තේරුම් ගන්න. නෝන කියනවා මානසිකාර වලට බයයි, ඒක නිසා මානසිකාර මං ඉදිරිපත් කරන්නේ නැහැ කියලා. එහෙනම් හැබැයි මේ මානසිකාර වලට බය නැන්න ඕනේ, ඔය බලයින් ඉන්නේ නැද්ද අපි? ඒ නිසා බලාගෙන හිටියයි කියලා අනිත් පැත්තෙන් කියනවා. ඒක ඇරගෙන අලංකාර වචන වගේ නේවට තමයි මානසිකාර කියලා බයස් වයින් අත මේක අර සියුම් වෙච්ච නිසා. ඔය සියුම් වෙච්ච නිසා, ඒ සියුම් වෙච්ච නිසා උනේ නෝන මොන සියුම් උණයි කියලා දැනගත්ත තොරතුරු ටිකනේ නෝන ප්‍රතික්ෂේප කරේ.
සියුමුණා කියන වචනේ බාර අරගෙන ඉදිරිපත් කරා වූ සියලු දැන ගැනීම වල තියෙනා වූ සම්පූර්ණ තප්පර ගානක විනාඩි ගාන කතාව නොන ප්‍රතික්ෂේප කරා. ඒකයි. ඒක මෙතන මිනිස්කාරය ඒක පැහැදිලිද දැන් එතකොට? ආදලික. ඒක භාවනා අධ්‍යයීම ඔය නෝනගෙත් අර නෝන්ලා මට්ටමට ඇවිල්ලා තියෙනේ. ඒ නෝන්ලා වගේම ඔය නෝනත් දැන් කොටස් දෙක දකින්න. හරියටම අධ්‍යයීමක් දකින්න, මානසිකාරයක් දකින්න. මානසිකාරය කොටු කරනකෙත් මේ ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. එහෙමයි. අධ්‍යයීම විදර්ශනාවට ලක් වුණා. මානසිකාරය විදර්ශනාවට ලක් කරන්නේ නැතු මානසිකාරයේ සමදේ තුල හිටියා. එහෙමයි එහෙමයි සාමි. ඒකට අන්නේ අධ්‍යයීමේ විදර්ශනාව අර සමතේට පාවිච්චි වුණා නම් ඕන අනේ සමතේ දර්ශනාව තියෙනවා. එහෙමයි. ඒකයි වකුසු. ඒ කියන්නේ අර මානසිකාර වල විදර්ශනා ඒක විදර්ශනා වෙන එක තමයි සම්මත සම්මත විදර්ශනාව නේ සානර්ථ. මොකද? ඒ කියන්නේ අර මානසිකාර වල විදර්ශනාව තමයි වෙන්න ඕනනේ ස්වාමීන් වහන්සේ. විදර්ශනා වීත් වෙන ඕන මානසිකාරයනේ. ඒකනේ අපිට අයින් කරගන්න ඕන අපි. මානසිකාරය අයින් කරගන්න කියන්නේ අදහස් වෙන්නේ මානසිකාර නැති වෙනවයි කියන එක. මානසිකාර නැති කරගන්න බැරි මේ ලෝකේ කියන්නේ මානසිකාරයක් කියන එක අවබෝධය ලබා ගන්නයි ඕන අපි එතන විදර්ශනා කරන්නේ. විදර්ශනා කරන්නේ තවත් මානසිකාරයක් නේද දාන්නේ අපි. ඒවයි ගන්න. ඒකේ මානසිකාරය නැති කිරුණ තව මානසිකාරයක් දාලා අපි මානසිකාර ලෝකය නිර්මාණය කරලා බලනවා. මේක මානසිකාර විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි බලනවා මේ දෙක අතර වෙනසක් තියෙනවද? මම දාපු එකයි ආපු එක අතර වෙනසක් තියෙනවද? එතකොට අපිට තේරෙනවා මේ දෙක අතර වෙනසක් නැහැ. අන්න ඒක තමයි අර නෝල්න දෙමෙදි පච්චරයද. උරේ මේ දෙක අතර වෙනසක් නැත්නම් ඉතින් මට මේ දෙකෙන් කොයි කාවත් එකයි මම ඉතින් ඕන එකට ඉදි දින මම බලන් ඉන්නවා. ඒක උපේක්ෂාව. ඒකයි අපි නෝන රාග ද්වේෂ අධ්‍යක්ල රාග ද්වේෂ අඳුරගෙන රාග ද්වේෂ අයින් කරන්න ඕන. අද්දකින් නැතුව අඳුර ගන්න බෑ, අඳුර ගන්න නැතුව අයින් කරන්න බෑ. හැදෙන්නේ. හැදෙන්නේ. ඔයතෝට දැන් ඊට අතිරේක මොනවාරි ගැටලුවක් තියනවද? නෑ ස්වාමීන් වහන්සේ. පුර භාවනා අධ්‍යක්ීමේ නෝන හොඳට තේරුම් ගන්න භාවනා අධ්‍යක්ීම ඉතාමත් නිර්වල වෙලා තියෙනවා. අධ්‍යක්ීමට ඉඩ නොදුන්නේ කියලා වට තින්නේ. ඒකර භාවනා අධ්‍යක්ීම විදර්ශනාව ලක් වෙච්ච කොටස. භාවනාවට නෝනට අල්ලගත්තේ විදර්ශනා ලක්ෂණ වෙච්ච සමතේටිගේ කොටස. ඒ කියන්නේ නෝනගේ තිබෙන අකුසලයේ එක ඒක තමයි අපිට මේ අවෝසි කරන්න බැරි අකුසල් කියන්නේ නෝන අපි දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න තිබෙනා වූ ආසාව. ඒකයි අවෝසි කරන්න බෑයි කියලා කියන්නේ. ඒක නැති කරන්න වෙනවා අපිට. නැත්නම් නෝනට අනාගාමී වෙන්න බෑ. අනාගාමී වෙන්න පුළුවන් වන්නේ ඒක අයින් කරගෙන. අයින් කරගෙන කියන්නේ මුළුමනින්ම නෙමෙයි. ඒක ඉතාමත් සියුම් කර ලිහිල් කරගන්න ඕන. ඒ ආසාව නැති කළම බෑ. මොකද වුණෝන අනාගාමී වුණත් අනිවාර්යෙන් සුද්ධවාසයට ගිහිල්ලා නේද රහත් වෙන්න වෙන්නේ. මේ භවයේ දිවිරුනේ නැත්තම් ඒක නිසා ඒකේ ප්‍රමාණය විතරක් ඉතුරුගෙන ඉතුරු ටික අයින් කළා දාන්න ඕනේ. තව කල්ප ගානක් දිවි ලෝකවල ඉන්න දෙවෙනාව ටික අයින් කරන්න තමයි ඔය අපි අවෝසි කරන්න බැරි නිසා අපි ඒක අත්දැකලා අත්දැකීමෙන් යව අයින් කළා දාන්න. පැහැදිලි නේද? පැහැදිලි. ඒකේ අත්දැකීම නෝන එතකොට අර නෝල්ලගේ මට්ටමන ඔය නෝන ඊන භාවනා වාරයේදීපත් වෙවි. පැහැදිලිව හැබැයි ඔන්න ඔයකට හරියටම අනුගත වෙන්නේ නැහැ. ඔකට ලේසි වෙන්නේ නැහැ නෝන. නෝන හිතුවට යා ඔකට නෝන උපක්‍රම දායි තව සෑහෙන්න. හැබැයි මොන උපක්‍රමයක්වත් අහු වෙන්න එපා. ඉන උපක්‍රමය එයා දෙන දේ නෝන පාවිච්චි කළා එයාගේ කියන්නේ ඌරගේ මාළු ඌරගේ ඇඟිලි කියලා අපනවා කියලා කියන්නේ. ඒක අන්න එක තමයි උතන තියෙන්නේ. යා ඊ ඉන එක්කිනාගෙම ඉන එක්කලා ගන්න. එතකොට යාට දෙපාර ඒක තීරුම් ගන්න එක්කිනාට දෙපාරක් එන්න බෑ එකම විදියට. අනේ එක්කිනාට දෙපාරක් එන්න බැයි නම් නෝන කවදාවත් නෝන එක දිගේ දෙපාරක් දකින්න බෑ. එතකොට බලාගෙන ඉන්න ගමන් නෑ. එහෙමයි ගාමිණී. ඔව්. එමුනා වෙන මොකුත් නැති නිසා ප්‍රශ්න අපි කපන සාකච්ඡාව නතර කරන බලාපොරොත්තු වෙන්නේ පැය 4 මාර්කට් වැඩි කාලයක් ගත වෙලා තියෙනකොට තොරතුරු වාර්ත වෙනවා. නෝනලා 3 දිනක 4 දිනක කපන සාකච්ඡාවට සම්බන්ධ වුණා. ඒ ස්කයිප් ජාලය හරහා මේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ වැඩ වාසය කරන ඒ පාන්දුරි අලුබෝ මුල්ලේ ආරණසේනාසන කුටිය තුල ඉඳගෙන ඒ ස්ථානයේ අයිතිකාර මහත්මයා මේ ස්ථානයේ ඇඳී සිටියා මුළු කාලය තුලම. කව තලතලට වේලේ මේ පිටිගොඩ වේලේ කියන සංඛ්‍යා මොකද සංඥාව තුල තව මහත්මේ පුංචි මහත්මයෙක් උත්තරේ දැන් මේ වෙලාවේ වාඩිලා ඉන්න මෙතන එනවත් දන්නෙත් නැහැ මේවා. ඒ මාත්‍යාවේ බාර ගන්නවල උනේ කොන්දරත් භාවනා කිරීම සඳහා ඊට පස්සේ කවුරු හරි බාර දෙනවනේ. නිසා මේ බණ ඇහෙන අයට පුළුවන් ඕන කොන්දරත් දෙන්නේ මේ මාත්‍යර පුංචි මාත්‍යාවට. මේ මාත්‍ය භාවනා කළ දේවි
ගස් එහෙ පොරොන්දු වෙලා අපි පස්සේ අහලවලු මේ මහත්තෙන් කියද දය කරන්න කියලා. ඒක නිසා ලෝකය අර විශාල බණක් කියුණා. ඒතකොට මේ මහත්තයා මේ දීපල දීලා තින්නම් දානමය කුසල කර්මයක් විදිහට වෙන මෙතන බණ ඇහෙනවා නම් මේ අවස්ථාවේදී ඒක දානමය කුසල කර්මයක් කියලා ගියා වූ නිවන්ට. දැන් මේක වැඩිපුර ප්‍රයෝජන ගන්න තියෙන මේ මහත්තයාටයි ඉතින් නෝන්ඩාට අතරේ කුසල් තියෙනවා නෝත් ඒ නෝන්ඩ දැන් වෙනකොට කුසල ලොකු අවශ්‍යතාවයක් නැහැ. නමුත් තව කුසල අවශ්‍යතාවයක් නැහැ කියන්න බෑ. නිවන සඳහා තව යම් යම් සුදු කරස් කරන් තින්න ඕනලා. නමුත් මේ නෝන්ඩ දෙන්නේ පැහැදිලිව තමන්ගේ අනාගාමි ඵලයේ ප්‍රත්‍යක්ෂාමින් ඉන්නවා. ඊළඟ මාර්ගයට අවතීර්ණ වීම විවර කර ගැනීමට වෙර දරනවා කියන ප්‍රකාශන දෙවත් වුණා. අනිත් නෝන අනාගාමි මාර්ගයේ කෙලවරේ එතන පුංචි ඉරවීමක් පිළිබඳව තොරතුරක් සාකච්ඡාවට භාජනය කළා. ඒකට අතිරේක උපදේශයක් දුන්නා. ඒක නිසා මේ මට්ටමේ ඉන්නා ඕනෙකුට පාවිච්චි වෙන්න පුළුවන්. අනිත් නෝන තමන් අනාගාමි මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්නවා කියන එක පිළිබඳව පැහැදිලි තොරතුරු ඉදිරිපත් කරා. එනිසා මේ කමඩයන් සාකච්ඡාව සම්බන්ධ වුණේ ඉහළ මට්ටමේ දැනුනට වාර්තා දෙන ආකාරයට ඉහළ මට්ටමේ ඉන්නා වූ කණ්ඩායමක්. එනිසා මේ කමඩයන් සාකච්ඡාව සියලු දෙනාටම ශ්‍රවණය කළ යුත්තක් නොගිය යුතුයි. එනිසා මේක මේ මට්ටමේ ආයත පමණක් අදාළ විය යුතුයි. මේක නිසා බොහෝ විට YouTube ජාලයේ පොදු පරිහරණය ඉවත් වෙන්න පුළුවන්. ඒක අදාළ විදිහට තොරතුරු වාර්තා වෙන ආකාරයට පොදු පරිහරණය නැතුව ඒ අදාළ ආයතන පමණක් බෙදා ගන්න පුළුවන් ආකාරයට YouTube එකේ සමාජ ඉතුරු වෙන්න පුළුවන්. ඒක සවිනාස දන්න මේලා මොන වෙයිද කියලා. එසේ නමුත් ලෝකයාට විශාල බණක් කියලා තිනවා. මේ ධර්මයේ තියෙන නිසා මේ නැවතරක් ආ YouTube ජාලයට ඇතුළු වෙන්න පුළුවන් අනාගතයේදී මේ මොහොතේදී ඉවත් වෙන්න ඕනේ. මොකද නැත්තම් පහළම මට්ටමේ ඉන්නා මේව පටලවා ගන්න පුළුවන් නිසා. කෙසේ නමුත් ලෝකයාට බණක් කියවලා මේ ස්ථාන මේ ආකාර දීලා ඒ නෝන්ලාගේ කාර්ය ඉෂ්ට කරන සම්බන්ධ වීම තුළින් මේ මාත්‍යයි කුසල්දරා භාවනා කරන ඕන නිසා තමන් හිටියා වූ ඒ දේශක තම රටිනුත් ආව කියන වාර්තාව තමයි ඉදිරියට වෙලා තින් දැන් වෙනකොට. නිසා මේ මාත්මේ මාර්ගය අවතීන වෙලාවත් මේ කුසලයේ වැඩි කුසල මේ මාත්‍යර ගැන දිනේ යාරා ලෝකේ සියලු දෙනාටම මේ ආයතත් නිවන් සප ලැබේවා කියලා තමයි මේ මොහොතේදී වෙන්නා වාර්තාව. සියලු දෙනාටම නිවන් සප ලැබේවා. සුපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිර්වාණ වන්දා ප්‍රඥාව සාක්ෂාත් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම දැන් මෙතන